දෙමක හැංගීලා නිල් නෙතු මත හිත රැඳිලා අබහින් මා දුතු හීනේ නුඹ නේදෝ නොදරුවෙ කුලසින් මා පෙම්වතෙ කුලසින් නිමවා ආදරයට අත වැනුවේ නුඹ නේදෝ මිතුරේ නුඹ ඒ සීමා පාරා හිත පෙම් හැඟුමින් පුරවා මා නුඹ නේදෝ නුඹ නේද සොඳුරිය හිත කීවා හිත කීවා උස්මක් තරමට නුඹ නේදෝ නුඹ නේදෝ හිතේ අරුමය හිත කීවා පෙර නොකී කතා මට ඔය හුස්මක හැංගීලා හුස්මක් තරමට අද අපි පොඩ්ඩක් නිදහස ඉමු ඈ තුන් වේලෙම නිකන් දැලි කාගෙන වහ කෑමුවින එකනේ කරන්නේ දැන් ඔයාට මෙච්චර හරියක් කරන්න සල්ලි කොහෙන්ද පරාක්‍රම මාත්‍ය දුන්න වයිල්ුවද නෑ නෑ මට අඬ ගහලා දුන්නේ ඇඩ්වාන්ස් එකක් කියලා මාසෙ පඩියෙන් කපාගන්න ඒක මිස එයාට තේරුණලු මේ මට සල්ලි අමාරුවෙන් ඉන්නවා කියලා මං ඒත් බැලුවා මේ පිස්සු හැදිලා වගේ කෑම උස්සන් එන සල්ලි කොහෙන්ද කියලා බලාගෙන ගියාම සිරි පරාක්‍රම මහත්තයා අපේ පුතා කිව්වටත් වඩා හොඳයි අනේ මන්දාංගුලා සමහර විට මිනිස්සු කවුද කියලා අඳුනගන්න ශාස්ත්‍රය අපිට පිළිදෙල නැතු වේවි මේ මගේ ළඟ උද ගන්න ඔයා කැමරේ ග්ලාස් එක සිරි මේ බලන්න අක්කලට ඔක්කොම කේස් පැහිලානේ ඔය පැහිලා තියෙන අකලට නම් කල මොකද්ද ඈ ඔයා අවුරුදු 18ක ළමයෙක් ඉන්න අම්ම කෙනෙක් නැත්තද දැන් ඔයා දැකලා තියෙනවද ආලෝකගේ පන්ති අනිත් ළමයින්ගේ අම්මලගේ කෙස් ඉදලා තියෙනවා ඔය ඒක නම් මන් දන්නේ නැහැ ඉතින් මොකද මම ආලෝකගේ පන්ති ළමයින්ගේ අම්මලා දිහා බලන්න යන්නේ ඇත්තද බලන්න දෙන්නෙත් නැහැ කට වැඩි හරිද පරාක්‍රම මහත්තයා සල්ලිත් එක කටකුත් දීලාද කොහෙද මංගලට අයියා ගේන්නම්කෝ මං බැලුව මේ වාහනයක් ඇවිල්ලා නතර කරේ කාගෙද කියලා මැඩම් වාඩි වෙන්න තෑන්ක්ස් මට එන්න කියලා කිව්වේ ලක්ෂිගේ තාත්තා. කො ලක්ෂි නෝ? ඉන්නවා මැඩම්. පොඩ්ඩක් ඉන්නකෝ. ලක්ෂි ලක්ෂි මේ මැඩම් මාදනී ඇවිල්ලා. මැඩම් එනවා කියලා දන්නේ නැහැ. නෑ ලක්ෂි මට එන්න කියලා කිව්වේ මිස්ටර් ජයදේව. මිස්ටර් ජයදේව කියනවා අපිට ඩිවෝස් කේස් එක ප්‍රොසීඩ් කරන්න කියලා. ඉතින් මං ආවේ ඒ ගැන ටිකක් ඔයත් එක්ක කතා කරගෙන යන්න. මොනවා කරන්නද කියලා මට හිතාගන්න බැරුව ඉන්නේ මැඩම්. මට ආරංචියේ හැටියට ජයන්ත ඔයාව දෙවෙනි වතාවටත් රැවට්ටුවා. මං හිතන්නේ ඉතින් ඔයාට මේ ගැන දෙපාරක් හිතන්න වෙයි කියලා. මට ජයන්තගෙන් අයින් වෙන එක ගැන දෙපාරක් හිතන්න ඕනේ නෑ මැඩම්. හැබැයි මේ ඩිවෝස් එකෙන් පස්සේ සිද්ධ වෙන දේ ගැන මට දෙපාරක් නෙවෙයි සිය පාරක් හිතන්න වෙනවා. මට ඔයාව තේරෙනවා ලක්ෂී. ඩිවෝස් එක කියලා කියන්නේ ලොකු ස්ටෙප් එකක්. පිරිමියෙක්ට වඩා ගෑණියෙක්ට දැනෙනවා වැඩි. දික්කසාදෙන් පස්සේ පිරිමියෙක්ට වඩා ගෑණියෙක්ට ජීවිතේ ගොඩක් අමාරුයි. විශේෂයෙන් ලංකාව වගේ රටක. ඩිවෝස් එකෙන් පස්සේ තනියෙන් ජීවත් වෙන එක නෙමෙයි මට තියෙන ප්‍රශ්නේ මැඩම්. ඒක මට ප්‍රශ්නයක් නෙවෙයි. මට සතුටින් ඉන්න මනුස්සෙක් ඕනේ. ලක්ෂිගේ ඩැඩීට ඕන කරන්නේ මැඩම්
දිවස්සේ ගත්ත ගමන් මෙයා වෙන කාට හරි බන්දල දෙන්න. කසාදයක් බන්දල දෙන්න? ඒකත් ජයන්තර ඉරිසියා හිතන කෙනෙක්ට. අනේ මන්දා. මෙයා ඩිවෝස් වුණාට පස්සේ මෙයාට නිදහසක් ලැබෙන එකක් නැහැ. තවත් හිර වෙන එකයි වෙන්නේ. ඒකයි මම මැඩම්ට කිව්වේ මොනා කරන්නද කියලා හිතාගන්න බෑ කියලා. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට ඉරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි අකණ්ඩව දවස් 21ක් පුරා දවසකට ලක්ෂ 10 බැගින් ලක්ෂ 210ක් ඔබේම කරගන්න ඔබටත් පුළුවන් ඔබ අනිවාර්යෙන් සන්දහා සිට සිකුරාදා දක්වා සතියේ දින 5ම රාත්‍රී 7යි 30ක් 9යි 55ක් අතර හිරු ටෙලිපරෑරිය විකාශනය වන නාට්‍ය පහම නැරඹිය යුතුයමයි 7 කල්ලි හුස්මක් තරමට අහස් මාලිගා සහ ආදරේ මං ආදරේ යන නාට්‍යවලට අදාළ එක් ප්‍රශ්නය බැගින් ප්‍රශ්න 4ක් අහන හැබැයි මතක ඇතුව ඇසු ප්‍රශ්නවලට අදාළ නිවැරදි පිළිතුරු අංක අනුපිළිවෙල සටහන් කරගත් ආදරේ මං ආදරේ නාට්‍ය ඇසුරෙන් අසන ලද ප්‍රශ්නයට අදාළ නිවැරදි පිළිතුරු ඔබ දැනගත් සැනින් ඔබේ ජංගම දුරකථනය භාවිත කර HTTP හිස්තන නිවැරදි පිළිතුරු කාණ්ඩය හිස්තන ඔබගේ නම ජාතික හැඳුනුම්පත් අංකයේ සමග ඔබේ ප්‍රදේශයේ ද ඇතුළත් කර 7766ට SMS කරන්න. දවසේ වාසනාවන්ත දසලක්ෂපතියා ඔබ නම් ඔබේ නම සීනේක සේයා නාට්‍ය අතුරුතුර තිරයේ දිස්වේ විනාඩි 3ක් ඇතුළත එදිනට අප ඔබට දැනුම් දෙන දුරකථන අංකය අමතා ඔබේ අනන්‍යතාවය තහවුරු කළ යුතුයි. දිනපතා ලක්ෂ 10ක් ඔබේම කරගන්න එක හුස්මට හිරු බලන්න. මේ හිරු සාංවත්සරික සමයයි. හිරුට 21යි දවස් 21න් දස ලක්ෂපතියන් 21යි. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරුමට ලප්පටි ඉරටු නැමුවට දිරච්චි ඉරටු නමන්න බෑ ලක්ෂි. කැඩෙනවා. ඒක නිසා මිස්ටර් ජයදේව ගණ්ඩ හදන තීරණේ ගොඩක් වැරදි එකක් කියලා එයාට තේරුම් කරලා දෙන්න අපිට ගොඩාක් අමාරුයි. ඇත්තටම මැඩම් ලක්ෂිට උනේ මග හිටියොත් ඕනසී ගෙදර ගියොත් අඹුනසී වගේ වැඩ. මට හිතන්න තව ටිකක් කල් වුණ මැඩම්. ඕකේ. මොකද්ද කරන්න කියලා හරියට තීරණය කරලා බලලා මට කෝල් එකක් දෙන්න. එතකම් මම වැඩි විස්තරයක් ඉස්ට ජයදේවට කියන්නේ නැහැ. ඕකේ. වතුර පොඩ්ඩක් බියක් නැත්තම් බේ උගුර ඩැමේජ් මේ 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 බඩ මල පැන්නා කියලා මචං මේ වතුර බෝතලේවත් මංවත් පලි නෑ උදේ චමෝද මේ මට පාඩු ඉඳලා පලයන්බා මම යන්නම් මම යනවා මගේ ප්‍රශ්නෙට උත්තරයක් හමුනාට පස්සේ ඔබ මට එක්සෑම් එකේ පාස් වෙන්න උදව් කරනවද එමන් නැත්තම් ඔබ කරපු හැමදේම මං ආලෝකට කියන්නද චමෝද මේක මාව බ්ලැක්මේල් කරන්න හොඳ වෙලාවක් නෙමෙයි කවුද බම බ්ලැක්මේල් කරේ මේකට කියන්නේ මචං බ්ලැක්මේල් කරනවා නෙමෙයි මේකට කියන්නේ මචං නෙගෝෂියේෂන් කියලා මොකක් වුණත් මචං මේක ඒකට වෙලාව නෙමෙයි අනේ ප්ලීස් මචං මෙතනින් ඵලයන් බා හරි හරි අද මචං මගේ ප්‍රශ්නේ උත්තරේ එපා දැන් කියහම මේ ප්‍රශ්නේ මොකද කියන්නේ මචං ශාමිනි සදන්නේ අසලිලා ගෙදර ගිහිල්ලා ජයදේවංගලට කියන්නේ අසලි ඉස්කෝලේ වන්න කියලා ඉතින් කියන්නේ අසලි ඉස්කෝලේට ආවොත් මගේ බොරු ඔක්කොම මාට්ටුවා එහෙම වෙන්නේ නෑ බං අසලිගේ ගෙදරින් මචං අසලිව කවදාවත් ස්කෝල්ට එවන්නේ නැහැ මචං ශාමිනිස් ගෙදරට ගිහිලා පර්සනලි කියනවා කිව්වා මචං අසලි ස්කෝලේ ආවොත් මචං වෙන්නේ මොකද්ද කියලා මචං ජයදේව අංකල් හොඳටම දන්නවා හරිද
ඇත්තක මචන් අසලි එක්සෑම් පාස් වුණත් එක නැතත් එක මචන් ජයදේවංගල්ට ජයදේවංගල්ට ඕනි අසලිගේ ආලෝකගේ එපෑගේ බ්‍රේක් වෙනවා දකින්න. ඔබ පැනික් වෙන්න එපා. ඔබ ප්ලෑන් එකට බැක් කරන්න ජයදේවකාරයා ඉන්නවනේ බං. ඔබ හිතන විදිහට හැමදේම සිද්ධ වෙයි. තහන් පොඩ්ඩක් හිතන්. අයියේ අයියේ මොකෝ නේ මම පොඩි පණිවිඩයක් කියන්න ආයි මම සල්ලි ටිකක් දෙන්න ලෝන් එකෙන් භාගයක් හරි සෙටල් කරලා දාන්න සල්ලි තමුසේ තමුසේ කොහෙන්ද සල්ලි හා නැත්ත කියනවා තමුසේ මොකක් කර ජිල් මාට් එකක් ගහුවනේ ඔය සල්ලි වන්නේ අයියෝ සී මං වාහනේ වික්කා මුෂිකාරක නැත්තම් මට තමුසේගේ වාහනේ විකුණන්න බෑනේ තාත දන්නවද තාත්තර මං පොඩි බොරුවක් කිව්ව දන්නද පොඩි ක්‍රියේටිව් කතාවක් තාත්තර කිව්වා වාහනේ යාළුවෙට දුන්නා ඌ යන ගමන් ඌට කට්ටියක් ගහලා වාහනේ අරන් ගියා ඉතින් තාත්තා තමුසේ කියන්නේ විශ්වාස කරාද තාත්තා දන්නවනේ තමුසේ කටහිරියුත් ගැන බොරුවක් කියලා සී තාත්තගේ පොඩි පුතා කියපු හින්දා පිළිගත්තා දෙයියන් තන් ෂේප් එකේ තව බොරුවක් කියන්න බුණා මල්ලි තැන්කියු ඔයි තැන්කියු වෙරි මච් තමයි කර කියා ගන්න දෙයක් නැතු හිටි තමුසේ මා බීරුව මල්ලි ආමේ තමුසේ මට වාහනයක් ණයයි ඒ ණය පියවන්නයි මේ හොටල් එක බේර ගන්නයි ඔද්දා ඉඳලා ගේම් ගහන්න තමුසේ මං කියන විදිහට වැඩ කරනවා ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට Now signal triple protection 1-2-3 දත්වලට extra සැලකිල්ලක් ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට සලමර් තානියා කියන හොන්තුව මෙහෙන එක නවත්තන්න ඕන ආ දොර මං එහෙ යන එක හරි 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 එකක් තාන්න ඊට පස්සේ ඔය උදේ රෑ බලන්න තු බොන එක ඒකත් නවත්ත ගන්න ටිකක් මොලේ කල්පනා කරලා වැඩ කරනවා තමුසි ඉතින් කොහොමත් ගේම් කාර්යයන් හැබැයි මේ පාර ගේම් එක ගහනවා වින් කරන්න බලාගෙන පරදින්න නෙමෙයි ආ මේ අර පාප මිත්‍ර සමාගම ආශ්‍රය කිරීමත් තහනම් ඒකත් ආනන්ද සී මේ හොටල් එක බේරගන්න ගේම් එක අපි දෙන්න අද ඉඳලා ගහන්න ඕන හරි මට තමුසේගේ සපෝට් එක ඕන හැබැයි මේ ගේම් එක මේ පාර ගහන්නේ මම හරි මට එක චාන්ස් එකක් දෙනවා ඊට පස්සේ බලමු මොකක්ද වෙන්නේ කියලා මටවට මේ කොහොම කියන්නද කියලා මේ හිතා ගන්න බැරුව ඉන්නේ. සයන්. ඔය අම්මව කී දිකස් ගන්න හදන්නේ? මේ අසලි පුරට වෙලාව මතක වෙලානේ. සයන්. වෙලාව මතක වෙනවා? ඕ මේක තමයි මම පොරට කිව්වා හරියටම 4 වෙනකොට හොස්පිටල් එක ගාවට එන්න කියලා. කොහෙද මේ මිනිහට මතක තිබිලා තින්නේ මේ හවස ආයෙ කියලා? මාර ඩයල් එක ශාමි මිස් මං ආවේ ඇසලගේ අම්මාව මීට් වෙන්න අම්මා ගෙදර ඉන්නවද ඔව් මිස්
මොකක් හරි ප්‍රශ්නයක්ද? අසලේ අම්මා ගෙදර ඉන්නවද? ඉන්නව මිස්. මං කතා කරන්න. එන්න මිස් ඇතුළට. අම්මා! අම්මා! මේ ශාමි මිස් ඇවිල්ලා. මිස් මෙහෙ. මට අසලිගේ අම්මත් එක්ක ටිකක් කතා කරන්න ඕනේ. වාඩි වෙන්න මිස්. කියන්න මිස්. A-level exam කියලා කියන්නේ ළමයිගේ ජීවිතයේ තීරණාත්මක කඩයිමක්. ඒක ගෙදර ප්‍රශ්නයක් නිසා හරි වෙන මොනවා හරි ප්‍රශ්නයක් නිසා හරි ඒ ළමයට දිනන්න බැරි වෙනවා කියන එක ලොකු අපරාධයක්. ආපහු රිවර්ස් කරන්න බැරි අපරාධයක්. මට තේරෙනවා මිස්. මං දන්නවා අසලිට මේ විදිහට නිවාස අඩසින්න සිද්ධු වුණේ ඇයි කියලා. හැබැයි එයා මේ විදිහට ඉඳීමම එයාගේ විභාගේ අසාර්ථක වෙන්න හේතුවක් වෙන්න පුළුවන්. මොකද ඇස් දෙක පොතේ තිබුණට හිත නම් තියෙන්නේ පොතේ නෙවෙයි. මිස් මොකද්ද කරන්න ඕනේ? අසලි වහපාව ඉස්කෝලේ වන්න. අසලි ආපහු ඉස්කෝලේ වන්න ඕනේ කියලා නම් මාත් දන්නවා. ඒ වුණාට අර පිරිමි ළමයා ඒ ගැන නම් අසලිගේ අම්මා පොඩ්ඩක්වත් බය වෙන්න හේතුවක් නැහැ. මොකද ආලෝක මට පොරොන්දු වුණා අසලිත් එක්ක තියෙන සම්බන්ධය නවත්තනවා කියලා. ඒ සම්බන්ධය අසලිටයි ආලෝකටයි දෙන්නටම ඒගොල්ලන්ගේ විභාගයට ලොකු බාධාවක්. ඒ ළමයා එහෙම කිව්වද මිස්? මං කියන්නේ මේ සම්බන්ධේ ඒ දෙන්නගේම අධ්‍යාපනයේ කඩාකප්පල් වෙන්න හේතුවක් වෙනවා කියලා? නෑ, වචනෙන් නම් එහෙම දෙයක් කිව්වේ නෑ අසලිගේ අම්මේ. ඒ වුණාට ආලෝකයක තේරුම් අරන් ඉන්නවා කියලා මට හිතෙනවා. ඔය හුස්මක හැංගිලා හුස්මක් තරමට අසලි ආපහු ඉස්කෝලේ යවන්න ඕනේ මිස්. හැබැයි මට විතරක් තනියෙන් මේ ගෙදර තීරණ ගන්න බෑ. මිස්ටර් පුළුවන් නම් අසලිගේ තාත්තත් එක්ක කතා කරන්න, කතා කරලා එයාගේ හිත වෙනස් කරන්න. මගේ කිසිම අකමැත්තක් නෑ මිස්. මොකෝ වෙන වෙන ගෑනුගේ කේස් කොට දිනවා කියලාද බලන්න? එයා වෙන ගෑනුත් එක්ක ඇයි හොඳ අයක් තියනවද නැද්ද කියලා දැනගන්න මට මේ කමිස ඕනේ. මට දෙක කැරකිනකොට මං හොයා ගන්නවා. බලන්නකො සින්. දැන් වැඩට ගිහිල්ලා දවස් දෙකනේ. මේ කමිස ඔක්කොම සවුත් වෙලා මේ. කමිස සවුත් වෙන්නේ නැද්දානේ? වැස්සට දෙබෙනවා. අවුවට වේලෙනවා. ඌ ඉල්ල නාන. මන්ද මොකද කියුවා එපා වෙලා තියෙනවා නේද? ඒක පොන්දේ අමාරුවක් තායි නිකන් වැඩි වුණාද මන් දන්නේ නැහැ හිටගෙන ඉඳලා. මන් දන්නවා සිරි. මේ රස්සා ඔයාට හුඟක් අමාරු. ඒ වුණාට ඉතින් අපිට වෙන කරන්න දෙයක්වත් නැහැ. සායන් පුතා මගේ පපුවත් එක රිදෙනවා. ඒ ළමයා ගෙදර එනකොට මට හිතෙන්නේ මොකක් හරි නැස්පැත්තියක් කියලා. එන්න පුතේ. අද ආලෝක නම් තාම ආවේ නෑ පුතේ. එයාට පන්ති. පුතාට පන්ති නැතේ? නෑ අංක. මේ මම මේ වෙන වැඩකට යන ගම. මේ පැත්තෙන් යන නිසා චුට්ටක් ඇවිල්ලා යන්න කියලා හිතුවා. මේ ඇයි පුතේ මොකක් හරි ප්‍රශ්නයක්ද? පුතාගේ මූණ එච්චර හරි නෑ වගේ. මචං, උඹ හිතනවා ජයදේවංග ලෝවට අහුවෙයි කියලා? ආ?
ඔය හිඟන කොල්ලට කණ්ඩ අඳින්න දෙන්න නම් ඔය විදිහට වැඩ කරන්න සිද්ධ වෙයි. ආලෝකේ හදන ශාමි මිස්ස රවට්ටගෙන අර අසලිව ඉස්කෝලට ගෙන්න ගන්න.